මම කතාව ආරම්භ කරන්නට ඉස්සෙල්ලා තමුන්නාන්සේලාට ඡන්ද ප්‍රතිඵලයක් කියලා මම තමුන්නාන්සේලාට කතාව ආරම්භ කරන්න. අද මේ ජන රැලියේ පැය භාගයෙන් පැය භාගයට බුද්ධිංශ වලින් මගේ දුරකථනයට මේ සහභාගී වූ ජන සංඛ්‍යාව වාර්තා කරා. දැන් අහගන්න දවල් දෙකම ආරින්. දවල් දෙකම ආට මෙතෙන්ට හිටියා 66,000කටත් 80,000කටත් අතර ප්‍රමාණයක්. හවස 3 වෙනකොට හිටියා 120,000යි 135,000යි අතර. හවස 3 මාර වෙනකොට හිටියා 166,000යි 180,000යි අතර. හවස 4 වෙනකොට හිටියා 185,000යි 198,000යි අතර. හවස 4 මාර වෙනකොට හිටියා 220,000යි 240,000යි අතර. හවස 5 වෙනකොට හිටියා 240,000යි 253,000යි. හවස 6 වෙනකොට අවසාන ප්‍රතිඵලය කීයද කියන්න? 260,000යි 270,000යි. මේ තමයි සහෝදරුන්නේ, අවුරුදු 40ක් මම දේශපාලනය කරා හැම පැත්තකම වමේ සහ දකුණේ. මේ තමයි මේ ලංකාවේ පවත්වපු ඓතිහාසික විශාලම මේ මහා රැලිය. සහෝදර මතක තියාගන්න, එදා මේ රැලිය අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න හදනකොට මම යෝජනා කරා අපේ සටන ආරම්භ කරන්න ඕනේ ගාලු මෝදර රැලියෙන්. ඒක තමයි ලොකුම අභියෝගය කියලා සමහරු ටිකක් බය වුණා. හැබැයි සජිත් කෙලින්ම කිව්වා, මමත් හිතනවා රාජිතත් ඇමතිතුමත් එක්ක මමත් එකඟ වෙනවා, අපි ලොකු බෑන් එකකින් පටන් අරගන්න කියලා. අද අපි ලංකාවේ පවත්වපු මුළු ඉතිහාසයේ පවත්වපු විශාලම ජනගඟ අද පැවැත්වුවා. මේ වගේ මම කියන්නම් ඊයේ අපේ ගෝඨාභයගේ ගාන කියන කියලා 16,000යි 19,000 අතර. අපිට ආරංචි මහින්ද රාජපක්ෂ ඊයේ සංවිධායකරුන්ට බැන්නලු. අද තමුන්නාසල මෙතන ඔල්වර සංහරණය වෙනවා. ඒ රැලිය මොනවද? හුඟු කියනවා. මෙන්න පිළ දෙකේ වෙනස. අර දුමින්දයා ගිහිල්ලා නැග්ගා. ඒකට දිගටම හූවා. දේශපාලනය ඉගෙන ගන්නයි කියලා මම දුමින්දලට කියනවා. මේ ජන රැල්ලට හරහාට යන හැම එකාටම හූ කියනවා රෙන්න වෙන කියන්නේ දෙයක් නෑ සහෝදර මතක තියාගන්න. දැබර සහෝදරුනි, අද ගෝඨාභයලා මහින්දලා මේ සටනට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ජීවිතයයි මරණය අතර සටනක්. ඒ මොකද 17 වෙනිද පෙරදුනොත් මුංගේ නඩු වලින් මුං යන්නේ රජ ගෙදර නෙවෙයි හිර ගෙදර නිසා. මුං ඒක ජීවිතය පරදුවට තියලා මේ ගේම් එක ගහන්නේ. ඒකටයි මේ කරන්නේ. දැන් අපේ සරත් පොන්සේකා ආරක්ෂක ඇමති කිව්වම මූට චූ බර හැදෙන්නේ නැති. නඩු තියන කට්ටියට චූ බර හැදෙන්නේ නැති. මේ රටේ නීතිය හරියට නීතිය විදියට ක්‍රියාත්මක වෙයි. මෙයාට සරට් ඕක දුන්නාම මතක තියාගන්න. ඒ නිසා එදා තමුන්නාසලට මතකද තියුණ ජීවිතය අද බලන්නේ 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සේ අපි බිහි කරපු ආණ්ඩුවේ සුදු වෑන් ආවේ නැහැ තමුන්නාසලගේ ගෙවල් වලට කාගේවත් ගෙදරකට. තමුන්නාසලගේ ගම්වල වලට ආවේ නැහැ. එදා කොහමද මිනිසුන්ගේ ජීවිත කාලය තියුනේ? තමුන්නාසල දන්නවා අපිත් එක්ක හිටපු මාධ්‍යවේදීන්. මම මේ මාධ්‍යවේදීන්ට කෑ ගහලා කියනවා තමුන්නාසලගේ සහෝදර මාධ්‍යවේදීන් ගැන කතා කරන්නට. අපිත් එක්ක හිටපු ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර්ගේ කතුරුවරයව මාමග බල්ලෙක් වගේ මරලා දැම්මා. අද ඒකට විත්තිකාරෝ ඉන්නේ හමුදාවේ අය. මම අහනවා ඒ හමුදා බටයෝද ඒ බටේන්ට තියුණ වුවමනාව මොකද්ද ලසන්තව මරන්නට? ඒ හමුදා බටයෝද මිග්යානා ගනුදෙනුව කරේ? එහෙනම් මිග්යක ලියනකොට තව මිග්යක ගැන ලියන්න ඉන්නකොට ලසන්තව මැරුවේ අර හමුදා බටේන් ගිය වුවමනාවටද? සහෝදරයෝ ඒගොල්ලෝ කියනවා අපි තවම කවුරුවත් වැරදිකාරය වෙලා නැහැ. ලංකාවේ මිනි මැරුම් කීයක වැරදිකාරය වෙලා නැතුව කියනවද? ඒකෙන් කියනවද ඌ මිනි මැරුවේ නැහැ කියලා? උසාවියේ තේන්දි උනේ නැතුණාට ඌ මිනි මැරුවේ නැහැ කියලා කියනවද? සතාසියම් නඩුවේ වංගෙඩියත් මිනි මැරුමට සම්බන්ධ වුණා. අන්තිමට කිව්වා මිනිය මැරුවේ වංගෙඩිය කියලා.
ඒකෙන් සතාසියුම්ලා ජන සමාජය විසින් නිදොස් කරාද. සහෝදරනි මතක තියාගන්න, එක්නැලි ගොඩ අපිත් එක හිටපු ඒ ජනමාධ්‍යවේදියා අතුරුදහන් වුණා. මිලිටරි කෑම්ප් එකෙන් කෑම්ප් එකට ගෙනහිල්ලා අන්තිම කෑම්ප් එකේදී මරලා දැම්මා. අදත් එක්නැලි ගොඩ ගෙනෝන මහත්තයා කරේ තමන්ගේ මහත්තයාගේ පින්දුරේ බැඳගෙන දරුවෝ දෙන්නත් අරගෙන උසාවියෙන් උසාවියට යනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවට යනවා. එතකොට ඒකට අත්අඩංගුවට අරගෙන ඉන්න ඒ ආමිකාරයෝද මැරුවේ. ඒ ආමිකාරයෙන්ට දුන්න රුදව මොකද්ද? එක්නැලි ගොඩව මරන්න. එහෙනම් කාගේ වුවමනාවටද මැරුවේ? මේවා අපිට අවුරුදු 7 හෙලිදරව් කරන්නට බැරි වුණයි කියලා මේ අය නිදහස් වෙනවද? සහෝදරනි තජුදුන් මැරුවා අවුරුදු 24 අහිංසක තරුණයා. කොහමද මැරුවේ? ගෙනිහිල්ලා අන්තිමට කිව්වේ කාර් එක ගෙනිතිව්වයි කියලා. අපේ ආණ්ඩුව ආපු හින්දා ඒක මරණයක් බවට පත් වුණා. ඒක මිනී මැරුමක් බවට පත් වුණා. ඒ දරුවාව ගෙනිහිල්ලා ඒ යකඩ ඒ අර ස්පැනර් අරගෙන යකඩ යන කරවන්න තියුණ ඒව අරගෙන දත් ගලවලා ඒකෙන් අමු අමුවේ විලාප දෙති. මේවට උල් බස්සලා පපුවට ඉලෑට බරස් බරස් කාලා කඩලා පණ පිටින් ඉඳිද්දි කකුල් අරගෙන ලී උඩ තියලා කකුල් කචුලෙන් කකුලේ ඇටෙන් ඇටේ කඩලා අන්තිමට ඔහු කලන්ත වෙනවා. කලන්ත වුණාට පස්සේ කාර් එකට ගිහිල්ලා ස්ටියරින් වීල් එකේ තියලා පුච්චලා දානවා පණ පිටින්. සහෝදරනේ මම අහනවා ඒකට විත්ති කූඩු වෙන්න නේවිකාරයෝද? ඒ නේවිකාරයෝගේ දරුවෝද පදිවිදුන් එක රගර් ගැහුවේ? ඒ හමුදා බටේන්ගේ දරුවෝද පදිවිදුන් එක රගර් ගැහුවේ? මං අහනවා ඒකයි කට්ටිය මරලා දාන්න. අනුර සේනනායක ඩීඅයි එයා හිරේ හිටියා, එයාගේ දරුවෝ රගර් ගැහුවේ නැහැ. එහෙනම් කා වෙනුවෙන්ද සහෝදරනේ මේ තියෙන්නේ? මතක තියාගන්න මේ වගේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍යවේදියෝ කීත් නොයර්ලා වගේ සන්ඩේ ටයිම්ස් එකේ මාධ්‍යවේදියා මුළු ජීවිත කාලෙට අම්මා තාත්තගෙන් වේවල් පාරක් නොගාපු බාල්කොල එල්ලලා ගැහුවේ. බාල්කොල එල්ලලා ගහනකොට මහින්ද රාජපක්ෂගේ කෝල් එක ගිය හින්දා අවසාන හුස්ම ගියේ නැහැ. ඒකෙන් බේරුණ සහෝදරුනි නැවතුනේ හදිසි ප්‍රතිකාර ඒකකේ ICU එකේ. එහෙමයි ජීවිත ගලව ගත්තේ. සනත් බාලසූරේලා හෙට දිනේ මාත් එක කිව්වා, ඔයගොල්ලෝ මේ බලවේගය හරියට ගෙනියනවා නම් මම එනවා වේදිකාවට මගේ කකුල් කඩපු හැටි කියන්න. ලී උඩ තියලා මගේ කකුල් දෙකට කඩපු හැටි මම කියන්නම්. ඒ සනත් බාලසූරිය වගේ මාධ්‍යවේදී අන්තිමට ඔහු නැවතුනේ ඇමරිකාවේ. සුනන්ද දේශප්‍රිය මාධ්‍යවේදියා නැවතුනේ ඇමරිකාවේ ජීවිතේ බේරගන්න. උතුරේ සිවරාම් සහෝදරය ඇතුළු 39ක් මාධ්‍යවේදීන්ව මරලා දැම්මා. සිරසට ගිනි දිව්වා, සියතට ගිනි දිව්වා, උදයන් කාර්යාලයේ තුන්සරයක් ගිනි දිව්වා. සහෝදරුනි මේව කරේ ආමියකෙන් නම් නේවියකෙන් නම් අදත් මේව වෙන්නේ නැහැ. මේව වුණාද අපේ ආණ්ඩු කාලේ? අඩු ගානේ මාධ්‍යවේදියෙක්ගේ ඇඟිලි ඇපිලා තියෙනවද? ඇඟිලි ඇපිලා තියෙනවද? මාධ්‍යවේදියෙක්ගේ මයිල් ගහක් අපි හින්දා මයිල් ගහකට වැරද්දක් වෙලා තියෙනවද නැහැ? එහෙනම් හමුදාව නම් වැරදි කරේ ඒ හමුදාවම ඉන්නේ. හැබැයි පාලකයෝ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙනස මොකද්ද? අද බලන්න උතුරේ, එදා උතුරේ ඒ ආණ්ඩුවට විරුද්ධව වචනයක් කතා කරා නම් රැට හමුදා ජීප් රථේ එනවා. ඒ කොල්ලා උස්සගෙන යනවා. ඒ තමයි උගේ අවසාන ගමන. අම්මලා තාත්තලා ආපහු ඒ දරුවා දැක්කේ නැහැ. අද බලන්න උතුරේ තමුන්නාසල දකින්න රූප වාහිනිය. උතුරේ ජනතාව පාට වහිනවා. ආණ්ඩුව විරුද්ධව පෙළපාලි යනවා. සත්‍යාග්‍රහ කරනවා. අපිට ලොකු ආස්වාදයක් ඒව දැක්කාම තියෙන්නේ. අපිට තියෙන නිදහස උතුරට තියෙනවා. උතුරේ දෙමළ ජනතාවටත් ඒ නිදහසම තියෙනවා. අද උන්ගේ දරුවෝ රැට ඇවිල්ලා උස්සගෙන යන්නේ අපේ ආණ්ඩුවට බැන්නයි කියලා. අපිට බැන්නයි කියලා. අද මාධ්‍යවේදීන් අපිට බනිනවා. අපේ අගමැතිතුමාට උදේ දවල් රැ බනිනවා. නොයෙකුත් ඒවා කියලා කියනවා. සමාජ වෙබ්පඩි වලින් බනිනවා. අපිට බනිනවා. නොයෙකුත් චෝදනා කරනවා. එක මාධ්‍යවේදියෙක්ගේ පෑනකට පෑනක් උදුරගෙන දිනනවාද අපි සහෝදරනි? නෑ. ඇත්තටම අද ගුටි කන්නේ අපි මාධ්‍යවේදීන්ගේ. මාධ්‍යවේදීන් අපෙන් ගුටි කන්නේ නෑ. හැබැයි අපිට සතුටුයි ඒකට. ඒක තමයි අපි ඇති කරපු පරිවර්තනය.
අපේ අහනවා මොනවද කරේ? මොනවද කරේ කියලා. තමුන්නාසලට නිදහස දුන්නා අපි. තමුන්නාසලගේ අයිතිය දුන්නා අපි. තමුන්නාසලට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා අපි. ඒක තමයි සහෝදරනේ මිනිසුන්ට වැඩියෙන්ම අපි කරපු සංවර්ධනය. හැරිලා බලන්න මේ ආකාශයේ දිවෙන මේ ගොඩ නැගිලි සංවර්ධනය නොවේද? මේකේ ගොඩ නැගිලි 16යි ගිය ආණ්ඩුවේ. අපේ ආණ්ඩුව යටතේ ආස උසර නැගෙන ගොඩ නැගිලි 64ක් අද ඉදි වෙනවා කොළඹ නගරේ. දැන් මේ බලන්න දකුණේ තියෙනවා ශැංග්‍රිලා හෝටලේ. මෙතන තියුනේ හමුදාව. හමුදා මූලස්ථානේ තියෙන්නේ. හමුදා මූලස්ථානේ තියුනේ. මොකද්ද කරේ? අර චීන සමාගමට එහෙමම විකුණලා දුන්නා. සම්පූර්ණ විකුණුවා. ලෝකේ පළවෙනි ආණ්ඩුව හමුදා මූලස්ථානයක් පිටරටියෙකුට විකුණන. ඒගොල්ලෝ දේශප්‍රේමී. ඒගොල්ලෝ කියන අපිළු විකුණුවේ. සහෝදර මේක විකුණුවේ කවුද? දකුණු පැත්ත බලන්න. හමුදා මූලස්ථානයේ විකුණුවා මහින්දයි ගෝඨයි. වම් පැත්ත බලන්න. මේ වරාය නගරය කියලා. මේකේ වර්ග කිලෝමීටර් 450ක් අපේ භූමිය විකුණලා දැම්ම චීනට. අපි ඇවිල්ලා තමයි ඒක විකුණුම වෙනස් කළා. බද්දට හරිගස්සලා දැම්මේ. අපි විකිණීම නැවැත්තුවේ අපිටයි බණින්නේ විකුණනවා කියලා. මේ ඔක්කොම කරපු ඒ පජාතර ආණ්ඩුව අපි ජනවාරි 8 වෙනිදා 2015 දී අයින් කරා. අද අපිට තමුන්නාන්සේලාට අපි කොච්චර සුබ සාධන දුන්නද? මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ ආණ්ඩුවත් විතර වැඩ කරපු ආණ්ඩුවක් තියෙනවද මෙච්චර දුන්නේ? බලන්න සෞඛ්‍ය තමුන්නාන්සේලාගේ. මෙතන ඉන්න තමුන්නාන්සේලාගේ පවුල්වල පිළිකා රෝගීන් ගිය ආණ්ඩුව කාලේ පිළිකා රෝගියෙකුට දුන්න කීයද? වියදම් කරේ වැඩි වුණොත් 115යි. එක ඉන්ජෙක්ෂන් එක 280000යි. ඉන්ජෙක්ෂන් පහක් ගැහුවාම පිළිකාව හොඳ නැති වුණොත් ඊට පස්සේ ඒ රෝගියා මැරෙනවා. එයාට දෙන්නේ වේදනානාශක විතරයි. එතකොට ඒ රෝගියා හිතන්නේ අනේ මම මැරෙන්නේ පිළිකාවේ ඉඳ කියලා. නෑ සහෝදරනි. 2015 වෙනකන් ඒ පිළිකා රෝගින් භාගයක් මැරුණේ සල්ලි නැතිකම හින්දා. ආණ්ඩුව වියදම් නොකරපු හින්දා. අද හෘද රෝගියෙක් ආවම ස්ටෙන්ට් එක දානවා නිකන්. එදා 103,000යි. මං එනකොට හෘද රෝගීන් සෙන් දාලා තියෙන 103යි. 97ක් මොකද වුනේ? මැරුණා. මේ වගේ විශාල වෙනසක් අපි ඇති කරා. තමුන්නාසලගේ දරුවන්ට අධ්‍යාපන හැමති. තමුන්නාසලගේ හැම දරුවෙක්ම ඉන්ෂුවර් කරා. ඒ දරුවෙක් කොහේ හරි අසනීප වුණොත් OPD ප්‍රතිකාර දෙන රුපියල් 10,000ක් වෙනකන් ආණ්ඩුවෙන්. රුපියල් 100,000ක් වෙනවන් රෝහල් ගත කරොත් රුපියල් 100,000ක් ගෙවනවා. එහෙම ආණ්ඩුව තියුණාද? සමෘද්ධිය දෙගුණ කරා. තමුන්නාසලගේ විශ්වවිද්‍යාලෙ ඉන්න දරුවෝ ඉගෙන ගන්න මහපොළ 2,500 කරා. රාජ්‍ය සේවකයෝ පඩිය 100%-107%කින් වැඩි කරා. මම අවුරුදු 15ක් රාජ්‍ය සේවයේ වෘත්ති සමිති නායකයෙක්. මම කියනවා 47 ඉඳලා කිසිම ආණ්ඩුවක් 100%-100%කින් තියා 150%-50%කින් පඩි වැඩි කළ නැති රටක් සහෝදර මේක. අද බඩු මිල බලන්න. හොඳට ගණන් හදලා බලන්න බඩු මිල. එදා තියුණ බඩු මිලට වඩා අද බඩු මිල අඩුයි සහෝදරනි මතක තියාගන්න. කවුරු හරි නැහැ කියනවනම් ඒ නැහැ කියන එක්කෙනාගේ ගෙදෙත්ත මම මට ටෙලිෆෝන් නම්බර් දෙන්න වන් WhatsApp කරන්නම්. එදා බඩු මිලයි අද බඩු මිලයි. කිරිපිටි පැකට් එකේ මිල බලන්න. ඉන්ධන මිල බලන්න. ගෑස් මිල බලන්න. මේ හැම එකෙම මිල බලන්න. පරිප්පු මිල බලන්න. ඒ හැම එකෙම මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අදත් එදාට වඩා අඩුයි. එන සංවර්ධනය කරා. වාරි මාර්ග හැදුවා. පාරවල් කිලෝමීටර් 10,000ක් හැදුවා. මතක තියාගන්න අධිවේගී හැදුවලු ඒගොල්ලෝ. ඒගොල්ලෝ හදපු අධිවේගී වලට වැඩිය අපි හදපු අධිවේගී මාර්ගයේ කිලෝමීටර් ගාන වැඩි සහෝදරුන්. මට වෙලා නැහැ මේ ඔක්කොගෙම ගණන් මිනුම් ටික කියන්න. මම ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. සහෝදරනි මේ ඔක්කොම කරා. සංවර්ධනය කරා. මිනිසුන්ට සුබ සාධනය කළා. දන් දෙන්න පුළුවන් ඔක්කොම කරා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ නිදාසයි කියලා පා දුන්නා. හැබැයි කවුරුවක්වත් දන්නේ නැහැ මොකද? අපි ආණ්ඩුව හදලා දෙවෙනි කැබිනට් මණ්ඩලයේදී අපි ගත්ත තීන්දුවක් මොකද්ද? ඒ කැබිනට් මණ්ඩලය කිව්වා අපි ප්‍රචාරය සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ. ප්‍රචාරය සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ. කටවුට් ගහන්නේ නැහැ. පත්තරේ ඇඩ්වර්ටයිස්මන් දාන්නේ නැහැ. පෝස්ටර් ගහන්නේ නැහැ. බැනර් ගහන්නේ නැහැ. ඒ සල්ලි සංවර්ධනයටයි තමුන්නාසයට යමක් දෙන්නයි වෙන් කරනවා කියලා. ඒකෙන් උනේ මොකද? අපි වැඩ කරනවා තමුන්නාසලා දන්නේ නැහැ. පත්තරේ ලියන්නේ නැහැ. පත්තරේ මාධ්‍යවේදී මිත්‍රයන්ගෙන් අහනවා ඇයි මේක ලියන්නේ නැත්තේ?
ඒගොල්ල කියන නෑ නොකරපු ඒවා ලිව්වොත් තමයි නිවුස් කියන්නේ. එතකොට තමයි මිනිස්සු කියවන්නේ. ආණ්ඩුව වැරද්දක් ලිව්වොත් තමයි ඒක කියවන්නේ. ඒක නිසා ඒගොල්ල ලිව්වෙත් නෑ අපි කිව්වෙත් නෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් තමයි ටික ටික හරි මිනිස්සු දන්නේ. අවුරුදු 4කට අපි කරපු වැඩ කිසිම ආණ්ඩුවක් කරලා නෑ සහෝදරුනි. අපි සජිත් ප්‍රේමදාසව ගේන්නේ මතක තියාගන්න. නිර්ධන පන්තියේ හදගස්ම අඳුරන නායකෙක්ව 17 වෙනිදා මේ රටේ අපි ජනාධිපති කරන සහෝදරුනි මතක තියාගන්න. තමුන්නාස්සලට මම එකක් කියන්නම්. මේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ මැද කොළඹ ආසනේ සාංචි ආරච්චිගේ වත්තේ ඉපදුණා. ඒ නිර්ධන පන්තියේ ඉපදුණා. ඒ රණසිංහ ප්‍රේමදාස කියන කම්කරු පන්තියෙන් ආපු ඒ කම්කරු පන්තියේ පුද්ගලයෙක්ව ජනාධිපති මන්දිරේ දොර ඇරලා ජනාධිපති මන්දිරයට ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂය කන්ද උඩරට වෙලේ කමති කොටපු නියම ගොමියෙක් වුණා ඩිංගිරි බණ්ඩ විජේතුංගව. ඒ දොර ඇරලා ජනාධිපති මන්දිරයට ඇතුල් කරේ මේ එක්සත් ජාතික පක්ෂය. ඩී.එස්. සේනානායක මහත්තයලගේ ඉඩම් නිකන් දුන්න ඉඩම් වල පදිංචි වෙත්ත සිරිසේනගේ තාත්තගේ ඒ පුතා සිරිසේනව ගිය සැරේ ජනාධිපති පුටුවේ වාඩි කරේ තමුන්නාස්සල මේ එක්සත් ජාතික පක්ෂය. මතක තියාගන්න, ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව කවද වාඩි කරේ? බණ්ඩාරනායක පවුලේ, හොරගොල්ලේ පවුලේ පුතු දූලා. මතක තියාගන්න, ඒකේ නෝන මහත්තුරු. එතකොට අද කවුද? අද මහමුල මැදමුලනේ වලව්වේ. එකාගෙන් එකා පපුවේ වාඩි කරන්න හදනවා. ඒකේ වෙන එකෙක්වත් නැහැ, ඔක්කොම පවුලේ කට්ටිය. දැක්කනේ එදා උසාවියේ නඩු තීන්දුව එන දවසේ, එදා හවස 4ට ගිහිල්ලා දුවලා ගිහිල්ලා තව එකෙක් නොමිනිෂන් දෙනවා. ඒ කවුද? තමන් රාජපක්ෂ. යකෝ එකෙක්වත් නැද්ද රාජපක්ෂලා ඇරෙන්න? මුන්ගේ පවුලේ එකෙක් ඇරෙන්න වෙන එකෙක්වත් මුලයක් තියෙන එකෙක් නැද්ද? වැඩ කරන්න තියෙන එකෙක් නැද්ද? මේ වැඩ කරන එවුන් ඔක්කොම මැදමුලේ වලව්වෙද ජාතක වෙලා තියෙන්නේ? වෙන අම්මා අප්පා කෙනෙක් නැද්ද ජාතක කරන්න? යකෝ මුන්ගේ පොහට්ටුවේ ඒ වැඩ කරන්න බලුවයි. ඒ අනිත් අම්මලා දාත්තර මොකෝ කරේ නා? දැන් මෙතන බලන්න, මෙතන ලයිව් ස්ටෝ කියවවල්ලාකෝ මහින්ද රාජපක්ෂ. ඒක නැත්තම් ගෝඨාභය රාජපක්ෂ. ඒක නැත්තම් චමල් රාජපක්ෂ. ඒක නැත්තම් බැසිල් රාජපක්ෂ. ඒක නැත්තම් හොඳ වෙලාවට ඩඩ්ලි ආවේ නෑ ලංකාවට. ඒක ටෙක්සාස් වල. නැත්තම් ඩඩ්ලි රාජපක්ෂ. ඩඩ්ලි නැත්තම් කවුද? නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ නැත්තම් චමල්ගේ පුතා සසෙන්ද රාජපක්ෂ. තව තියෙනවා වැලක්. වැලක් තියෙනවා මුගේ රාජපක්ෂලා. උන් ඔක්කොම ගියාට පස්සේ තමයි අපේ ඩලසලා පෙරුමයා. ඒ ඔක්කොම ගිහිල්ලා වාඩි